ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. සුබ උදෑසනක් ඔබ හැම දෙනාටම. අද අපේ රටේ දේශපාලනයේ තවත් එක දිසා නතියක් ආරම්භ කරන කාලයක් කියලා මේ කාලේ සලකන්න පුළුවන්. අපි කවුරුත් බලාපොරොත්තුෙන් හිටියේ මේ රටේ දේශපාලන මතය උරගා බලන පළාත් පාලන ඡන්දය පවත්වයි කියලා. හැබැයි මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පවත්වන්න විශාල වශයෙන් බියක් දක්වන බව දැන් ඉතාම පැහැදිලි. ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා දැන් රට බංකොලොත් නෑ කියලා. දැන් අපි එදිනෙදා කටයුතු හොඳට කරනවායි කියලා. හැබැයි අනිත් ඔක්කොටම වැඩ කරන්න සල්ලි තියෙනවා. රුපියල් බිලියන 10ක් දීලා පළාත් පාලන ඡන්දය කරන්න බෑ අපිට කියලා තමයි එතුමා කියන්නේ. පළාත් පාලන ඡන්දය ගැන කිව්වොත් අපි බංකොලොත්, එහෙම නැත්තම් අපි බංකොලොත් නෑ. ඕක තමයි කතාව. ඇත්තටම පළාත් පාලන ඡන්දය සම්බන්ධව රට නෙමෙයි බංකොලොත්, ආණ්ඩු පක්ෂය. ඒ අය දේශපාලන වශයෙන් බංකොලොත් නිසා ඒ අය ලෑස්ති නෑ ජනතාවගේ මතය බලන නිසා. මේක දේශපාලන වශයෙන් බංකොලොත් ආණ්ඩුවක් සහ දේශපාලන වශයෙන් බියටපත් වෙච්ච ආණ්ඩුවක් තමයි අපි හමුවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අය ඡන්දයට යන එකක් නෑ කියලා පේනවා. අපි ඒක සම්බන්ධව නෛතිකව ගත හැකි පියවර ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා. අද මේ පුවත්පත් සාකච්ඡාවේ මම කරුණු තුනක් ගැන අවධානය ලක් කරන්න කැමතියි. පළවෙනි කාරණය IMF ණය සහන නැත්නම් ණය ලබා ගැනීම හරහා අපේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය ගැන බොහෝ අය බොහෝ සාකච්ඡා කරන බව පේනවා. ඇත්තටම IMF සංවිධානයේ රටක ආර්ථිකයට ශක්තියක් ලබා දෙන අවස්ථා රාශියක් තියෙනවා. අපේ රටෙත් අවස්ථා 15කදී මේක සම්බන්ධව රටට යම් ආර්ථික ශක්තියක් ලබා දෙන්න IMF එකේ සහාය ලබාගෙන තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒ රට ඒ සහාය නිසාම ගොඩ යනවා කියලා. දැන් උදාහරණයකට මේක හරියට අර වාහනයක් නැවතුණාම කවුරු හරි තල්ලු කරලා ස්ටාර්ට් කරලා දෙනවා වගේ. 16 වතාවක් IMF එක තල්ලු කරලා මේ වාහනේ ස්ටාර්ට් කරලා දීලා තියෙනවා. හැබැයි ආයි වාහනේ නවතිනවා. ඒ 16 වතාවේ වතාවල් ගණනාවක්ම ඒක නැවැත්තුව ප්‍රධාන පක්ෂ දෙකේ එක්කෙනෙක් තමයි වික්‍රමසිංහ මහත්තයා. අනිත් එයාය තමයි අපේ ආණ්ඩුවේ ඉස්සල්ලා හිටපු නායකයෝ. එතකොට මේ ප්‍රධාන පක්ෂයවල හිටපු ප්‍රධාන නායකයෝ තමයි මේ වාහනේ හැම විත්තිස්සෙම නවත්තන තැන දක්වා ගෙනියන්නේ. ඊට පස්සේ IMF එකෙන් හරි වෙන කාගෙන් හරි තල්ලුවක් අරගෙන ආයි ස්ටාර්ට් කරගන්නවා. දැන් මේ වරත් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම බොහොම උජාරුවෙන් කියන්නේ අපි ආයි තල්ලු කරලා වාහනේ ස්ටාර්ට් කරගත්තා කියලා. ඒක ඇත්ත. හැබැයි වාහනේ නැවැත්තුනේ ඒ මහත්තුරුන්ගේ වැරදි පදවා ගැනීම නිසා කියන එකත් ඒ ගමම්ම කියන්න ඕන. අපි වැරදියට වාහනේ පදවලා ගිහිල්ලා මේක මග හිටියා යන්තම් තල්ලු කරලා ස්ටාර්ට් කරගත්තා කියලා. එතන අපි කියන ගොඩේ වික්‍රමසිංහ මහත්තයාගේ 2015-19 ආණ්ඩුවයි. ඒ වගේම රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමේ අපේ හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ 2020-22 ආණ්ඩුවයි දෙකම හින්දා තමයි මේ වාහනේ මග හිටියේ කියලා කියන්න ඕන කියලා. IMF එක තල්ලු කරලා ආයි ස්ටාර්ට් කරගත්තා කියලා කිව්වට වැරද්දක් නැහැ. හැබැයි මෙතනින් එහාට සමහරු විශ්වාස කරනවා මේ ප්‍රශ්න ඉවරයි කියලා. බරපතල ප්‍රශ්න ගණනාවක් අපි රටක් විදියට දැන් ගැට ගැහිලා තියෙන එකක් තමයි ණය ප්‍රතිව්‍යූහගතකරණයට එකඟතාවය විතරයි තාම ලැබිලා තියෙන්නේ. අපිට ඒක කරන්න වෙනවා. ඒක කරන්න මම ඒක ගැන නෙගටිව් මම නිෂේධනාත්මකව නෙමෙයි බලන්නේ. ඒක කළ යුතුයි. නමුත් ඒක කරන්න තියෙනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධව විශාල මැදිහත් වීමක් ඉදිරියේදී කරන්න නියමිතව තියෙනවා. ඊළඟට අපේ රටේ රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යූහගතකරණය කරන්න අවශ්‍යයි කියලා IMF එක ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. මේක වාසියට අරගෙන අපේ සමහර ඇමතිවරු උදේ හවස රජයේ ආයතන විකුණන්න කැස කවනවා. සමහරු අර ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රශ්නයට මුළු එයාලයින් එකම විශාල වශයෙන් පාඩු ලබනවා. ඒක පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් හැන්ඩලින් විකුණන්න හදනවා. ඒක පැත්තකින් තියලා කේටරින් විකුණන්න හදනවා. ඉතින් ඒ නිසා මේ ඇමතිවරුන්ට අර රජ මගුල් ඇත්තටම මේ IMF එකේ රිපෝට් එකේ තියෙනවා SOEs නැත්නම් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස්
ප්‍රතිව්‍යුහගත කරන්න කියලා මෙන්න මම ඒක කරනෝ කියලා ඔක්කොමලා පැනගෙන උඩ පැන පැන දැන් කියනවා අරක කරනවා මේක කරනවායි කියලා. ශ්‍රී ලංකන එයාලා ඉන්න එක පාඩු ලබනකොට ලාභ ලබන ග්‍රවුන්ඩ් හැන්ඩලින් එක විකුණන්න යනවා. ලාභ ලබන කේටරින් එක විකුණන්න යනවා. ඉතින් මේ ඇත්තටම ඊළඟට ඇහුවොත් එහෙම ශ්‍රී ලංකන එක පාඩු ලබන්නේ ඇයි කියලා. ඉතින් ඒකට වගකීම දරන්න වෙන්නේත් හිටපු සමහර නායකයන්ට. ශ්‍රී ලංකන එයාලා ඉන්න එක ලංකාවේ මුලින්ම ප්‍රතිව්‍යුහගත කරණය කරා, පෞද්ගලීකරණය කෙරුවා. ඒ වෙලාවෙත් කොමිස් මුදලක් ගියා. ආපහු ප්‍රතිව්‍යුහ පෞද්ගලීකරණේ රජයට ගත්තා. ඒ වෙලාවෙත් කොමිස් මුදලක් ආවා. දැන් ආයිත් ප්‍රතිව්‍යුහගත කරන්න හරි පෞද්ගලීකරණය කරන්න හරි විකුණන්න හරි මොකක් හරි කරන්න වෙනවා. මම කෝප් කමිටුවේ වාර්තා තුනක් දුන්නා මේක සම්බන්ධව. මේ ආයතනය රජයට ගෙනියන්න බැරි තරම් බර ආයතනයක්. හැබැයි ඒක පැත්තකින් තියලා අර ග්‍රවුන්ඩ් හැන්ඩලින් ග්‍රවුන්ඩ් හැන්ඩලින් එහෙම නැත්නම් අර කේටරින් වගේ ආය පැති නැත්නම් ඒ අංශ වෙනම ගලවලා ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තමයි ගරු ඇමතිතුමා උනන්දු වෙනවා කියලා පේන්නේ. ඊළඟට පෙට්‍රෝලියම් විදුලි බල මණ්ඩලය සම්බන්ධවත් විවිධ සාකච්ඡා තියෙනවා. අපි කවුරුත් පිළිගන්නවා. මම කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට මේ ගොඩක් එළියට කිව්වා මේ පෙට්‍රෝලියම් එකේ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. විදුලි බල මණ්ඩලයේ ජනන වියදම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව මේ ප්‍රතිව්‍යුහගතකරණය කියලා කරන්න යන වැඩසටහන ගැන පළල් ජනතා සාකච්ඡාවක් අවශ්‍යයි. පොඩි කණ්ඩායමක් හදා දීපු රිපෝට් එකක් ඇමතිතුමයි ජනාධිපතිතුමයි කැමති හින්දා කරන්න බෑ. ඒ රිපෝට් එකේ සමහර හොඳ දේවල් තියෙනවා. හැබැයි ඒක කරන්න ඕන ප්‍රජාතන්ත්‍රීය ආකෘතියක් ඇතුලේ. මේ තෙල් ඇත්තරම ලංකාවේ තෙල් සම්බන්ධව විදේශිකයන්ගෙන් මේක ලංකාවට ලබා ගත්තේ විශාල අරගලයක් කරලා ඒ කාලේ. දැන් ආපහු ඒක වෙන වෙන කම්පැනිවට දෙනවා කියලා කියනවා. ඒකේ වාසියක් තියෙනවද නැද්ද කියන එක අපි පළල්ව බලන්න ඕන. මම වෘත්තීය සමිති ඕක ගැන කරන විදිහේ මැදිහත් වීමක් කරන්න කැමති නෑ. හැබැයි ඒ වුණාට ජනාධිපතිතුමයි ඇමතිතුමයි අදාළ කමිටුවයි විතරක් සෑහීමකට පත් වෙන නිසා මේ රටේ ජාතික සම්පත් කාටවත් දෙන්න බෑ. විශේෂයෙන් මේ ජනාධිපතිතුමත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් වෙලා ඉන්න කාලෙක, ඒ කියන්නේ ජනාධිපතිතුමත් ජනතාවගෙන් පත් වෙච්ච නැති කාලෙක, ආණ්ඩුවටත් විශාල ජන අප්‍රසාදයක් ඇවිල්ලා ජනාධිපතිවරයා තනතුරෙනුත් ගිහිල්ලා තියෙන වෙලාවක, ඒ ජනාධිපතිතුමාගේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමයි ඇමතිතුමයි සතුටු වෙන පොඩි කමිටුවක් විසින් හදලා දීපු වාර්තාවකට අනුව රටේ සම්පත් තනිකරම ප්‍රතිව්‍යුහගතකරණය කියලා යමක් කරන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රීය සාකච්ඡාවකට යන්න ඕන. ඒක පාර්ලිමේන්තුවට එන්න ඕන. ඊළඟට SLT ආයතනය. මේ SLT ආයතනය අලුතෙන් පෞද්ගලීකරණය කරන්න දෙයක් නෑ. මේක පෞද්ගලීකරණය කරලා රජයට යම්කිසි කොටසක් තියාගෙන කරගෙන යන වැඩසටහනක්. ඒ රජයේ කොටස කරන අය ඉතාම හොඳට දැන් කරනවා. ඒකේ සමහර ප්‍රශ්න තියෙනවා. ඒකට සමහර ඇමතිවරු බඳවා ගැනීම එහෙම කරලා අවුල් කරලා තියෙනවා. හැබැයි දැනට ඒ ආයතනේ හොඳට යනවා. එතකොට එහෙම තියෙද්දී ඒ ආයතනේ කොටස් ටික විකුණන්න ඕන කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ලියුමක් කරලා තියෙනවා. දැන් රජයකට තමන්ගේ යට තියෙන කොටස් විකුණන්න පුළුවන් තමයි. දැන් එහෙම කිව්වයි කියලා ඒ කොටස විතරක් දාන්න එපා. මම මේ කියන්නේ වෙන කාරණයක්. රජයකට තමන්ගේ ආයතනක තියෙන කොටස් විකුණන්න පුළුවන් කියන එක අයිතියක්. හැබැයි එහෙම කියලා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුයි තව කවුරු හරි කියන හින්දා නැත්නම් එයාගේ උපදේශකවරයෙක් කියන හින්දා රජයේ තියෙන කොටස් විකුණන්න බෑ. එහෙම විකුණුවොතින් රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දන්නවා මේ වෙලාවේ උත්සාහ කරනවා. අපි කොටස් වශයෙන් මිලදී ගත්ත කොම්පැනි කීපයක් තියෙනවා. එකක් ගත්තොත් ලංකා හොස්පිටල් එක. මේක කොම්පැනියක්. මේක කොටස් තමයි අපි අරන් තියෙන්නේ. මේ කොටස් ටික විකුණන්න ඕන කියලා කියනවා. ඊළඟට ලිට්‍රෝ ගෑස් ටර්මිනල් මේ කම්පැනි දෙකක් මෙතන තියෙන්නේ. මේ කම්පැනි දෙක විකුණන්න ඕන කියලා කියනවා. මේ කියන්නේ කාට හිතිලාද? මේ බරපතල පාඩු ලබන ඒවා නෙමෙයි. මේ කාට හිතිලාද? මේ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමාට හිතෙනවා. එයා වටේට ඉන්න අය මේකට යර්ස් නෝ කියනවා. පොඩි පස් දෙනෙක්ගේ කමිටුවක් දානවා විකුණනවා. ඒකද මේ කියන්නේ? ඒ කියන්නේ මේ රටේ ජාතික සම්පත් රජේස්ටසු කොටස් විකිණීමේ ඉඩ තියෙනවා කියන එක කවුරුත් අභියෝග කරන්නේ නැහැ. ඒවා ගත්තනම් විකුණන්න පුළුවන්. හැබැයි ඒවා විකුණන්න පුළුවන් වෙන්නේ ජාතිකමය සංවාදයක් ඇතුලේ මිසක අනුප්‍රාප්තික ජනාධිපතිතුමයි එතුමා වටේට ඉන්න හතර පහ දෙනෙකුයි කැමති නිසා නෙමෙයි. මේ රට කියන්නේ ජනාධිපතිතුමා හරි එතුමා වටේට ඉන්න හරි නෙමෙයි.
මේ රට කියන්නේ ඊට වඩා පළල් එකක්. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම කියන්නේ විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් එයාලයින් එක, ලංකා හොස්පිටල් එක, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් එක, ලිට්‍රෝ ගෑස් සමාගම, මේවා සම්බන්ධව රජයේ අයිතිය, රජයට යම් කිසි දෙයක් අත්හැරීමේ අයිතිය තියෙනවා. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මං එහෙම මෝඩ විදියට දේශපාලනේ කතා කරන කෙනෙක් නෙමෙයි. රාජ්‍ය සම්පතක් වැරදියට යනවා නම් ඒක ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධව මට ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කරන්නේ කවුරු හරි තමන්ගේ හිතවතුන් කීප දෙනෙක් කියන දෙයක් අහලා රට කියන්නේ මම කියලා හිතලා වැඩ කරන එක. රට කියන්නේ මම කියලා හිතලා වැඩ කරපු නායකයෝ ගණනාවක් අපි දැකලා තියෙනවා. ඒ නායකයෝ සමාජයෙන් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා මම කියන්නේ මේක මෙහෙම කරන්න එපා. කරුණාකරලා පාර්ලිමේන්තුවට මේක පැහැදිලිව දාලා අපේ ශයාස් මෙච්චර තියෙනවා. මේ ශයාස් ටික අපි විකුණන්නේ මෙන්න මේ හේතුව නිසා. හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඒක පාඩු ලබන හින්දා විකුණනවා. ඒක ලාභ ලබන හින්දා විකුණනවා කියන්නත් පුළුවන් ඕනනම්. හැබැයි ඒක හරියට කියන්න ඕන. මොකද විකුණන්නේ කියලා. ඒක කියලා පාර්ලිමේන්තුව ඇතුලේ රට ඇතුලේ සංවාදයක් කරන්න ඕන. ජනතාවගේ මතේ බලා ගන්න දැන් විදිහක් නැහැ. මොකද ආණ්ඩුව ඡන්දවලට බයයි. අර 1975 පස්සේ සිරිමා ආණ්ඩුව වගේ. ඒ ආණ්ඩුව ඡන්දවලට බය වෙලා කල් දාලා 6-5 අනිත් පැත්තට ගියා. බලේ. ඒ වගේ එකක් වෙන්න යන්නේ. මේ ආණ්ඩුව ඡන්දවලට බයයි. ඒ නිසා ජනතාව හිතන විදිහ හොයන්න බෑ. ඊළඟට පාර්ලිමේන්තුව හිතන විදිහත් වැඩක් නැහැ. ජනාධිපති විදියට මම හිතන විදිය විතරයි වැඩක් තියෙන්නේ. කැබිනට් එක හිතන විදිය විතරයි වැඩක් තියෙන්නේ කියලා හිතන එක බරපතල ප්‍රශ්නයක්. ඒක තමයි මං කියන මගේ පළවෙනි කාරණේ. IMF එක විසින් අපේ ආර්ථිකයට කරපු තල්ලුව සාධනීය ක්‍රියාමාර්ගයක් බවට පත් කරන්න තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒවා අපි කළ යුතුව තියෙනවා. හැබැයි ඒකේ එක කොටසක් කියලා පෙන්වමින් රාජ්‍ය සම්පත් විකුණන්න හදන උත්සාහය ගැන ඉතාම විවෘත සාකච්ඡාවක් අවශ්‍යයි. මම කියන්නේ ඒක ආදානග්‍රාහී අර්ථකින් නෙමෙයි. රාජ්‍ය සම්පත්වල සමහර කොටස් විකුණලා තියෙනවා. විකුණන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක කරන්න නම් තර්කයක් තියෙන්න ඕන. නැතුව නායකයා හීනෙන් දැක්ක හින්දා. ශ්‍රී ලංකන් එයාලයින් එක නෙමෙයි, නායකයා හීනෙන් දැක්ක නිසා ලංකා විදුලි බල මණ්ඩලය හරි, එහෙම නැත්නම් නායකයා හීනෙන් දැක්ක නිසා SLT එක හරි විකුණන්න දෙන්න බැහැ. එහෙම ඕනනම් කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට මේ රටේ පත් වෙනවා. අපි මේ ගැන එනිසා අපි නිදහස ජනතා සභාව විදියට අපි මේ ආර්ථිකය ගැන, ඒ වගේම මේ රාජ්‍ය සම්පත් ගැන ඉන්නේ බොහොම විවෘත අදහසක. අපි ආදානග්‍රාහී මතවලත් නැහැ, ඔය රොමෑන්ටික් විප්ලවවාදී අදහස්වලත් නැහැ. අපි ඉතාම ප්‍රායෝගික ප්‍රතිසංස්කරණවාදී අදහස්වල ඉන්න දේශපාලනයක් කරන්නේ. හැබැයි අපි කියන්නේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා ජන අනුමැතිය සාකච්ඡාව අවශ්‍යයි. ඡන්දයකට බය වෙලා ජන අනුමැතියට දාන්න නැතුව, සාකච්ඡාවකට බය වෙලා පාර්ලිමේන්තුවට දාන්න නැතුව ජනාධිපතිවරයෙක් හරි එයාගේ කණ්ඩායම හරි සතුටු නිසා රටේ දේවල් එහා මෙහා කරන්න බෑ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ජනතාවගෙන් පත් වෙච්ච නැති අවස්ථාවක. ඒක තමයි මගේ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපේ රටේ දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් අලුත් දැක්මක් අවශ්‍ය කරමින් ඉන්නවා. මේ IMF එකෙන් අපිට උනේ අර මං කිව්වා වගේ නැවතිලා තිබිච්ච කාර්යක තල්ලු කරලා ස්ටාර්ට් කරුවා වගේ. මේක හැම අවුරුද්දෙන් දැන් 16 වතාවක් නැවතුණා. ඒකේ ඉස්සල්ලා එළවපු කට්ටිය තමයි තාම එළවන්නේ. ඒ අය තමයි දැන් මේ නැවතුණාම කෑ ගහන්නේ අපි හින්දා යන්තම් ස්ටාර්ට් වුණා කියලා. ඒගොල්ලෝ හින්දා නෙමෙයි, ඒගොල්ලෝ හින්දා නැවතුණා. ඒ තාමත් ඩ්‍රයිවිං සීට් එකේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් IMF එකෙන් තල්ලු කරලා ආ ස්ටාර්ට් වුණා. මේ ගමන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉන්ධන නැතුව වාහනේ නැවතුනේ. ඉස්සර ඒ හින්දා නෙමෙයි. නමුත් මේ ගමන ඉන්ධන නැතුව නැවතිලා මේක තල්ලු කරලා ආ ස්ටාර්ට් කරගත්තා. ඉතින් ඒ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ ඉස්සල්ලා මේ වාහනේ නවත්තපු අයමයි. කමක් නැහැ. නමුත් දැන් මේක ස්ටාර්ට් කරලා තියෙනවා. හැබැයි අපේ රටට අපි කියන්නේ අපි දේශපාලන කණ්ඩායමක් විදිහට අපි මේ රටේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ මේ යම් කිසි කැපකිරීමක් වෘත්තීයමේ වශයෙන් කරලා මේ දේශපාලනය වෙනස් වෙන්න ඕන. මේ රටේ ආර්ථිකය සම්බන්ධව අලුත් දැක්මක් අවශ්‍යයි. ඒ මේ IMF එක හරහා අපි මේක ස්ටාර්ට් කරාට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන ගමන් මග ඇතුළේ විශාල ආපහු වැටෙන තැන් රාශියක් තියෙනවා. තමුන් නාසල් මම ආරාධනා කරනවා ඒ අය පිටු 151ක වාර්තාවක් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියවන්න කියලා. ඒකේ අපේ රටේ අනාගත ආර්ථිකයේ හැසිරීම ගැන ඒ අය කරන අර ෆෝකාස්ට් එක, ඒ අය කරන එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රිස්ක්‍රිප්ෂන් එක, නිර්දේශය ඉතාම හොඳයි කියවන එක. ඇත්තටම 2027 ඒගොල්ලෝ කියන්නේ මේ ණය ප්‍රතිව්‍යාත කරලා ගිහිල්ලා 2027 ආපහු ISB 1.5 බිලියන් අරගෙන තමයි ආර්ථිකය යන්න යෝජනා කරලා තියෙන්නේ. දැන් මේ ISB අරගෙන මේක හිර වෙලා වැටිලා තියෙන්නේ.
දෙදස් විසිහතේ ආපහු ISBෝලින් තමයි පටන් ගන්න කියන්නේ මේ අරබූ දිවර කරලා. ඉතින් ඒ නිසා මේක අර එකම වලේ දෙතුන් පාරක් වාහනේ දාන එකක් දැම්මට පස්සේ ස්ටාර්ට් එක නැවතුනහම ආයේ ඒගොල්ලන්ගෙන් තල්ලුවක් ගන්න වෙලා තියෙනවා. මේ මොහොතේ තල්ලුව ගන්න වෙලා තියෙනවා වෙන විකල්පයක් නැති නිසා. හැබැයි හැමදාම මේ තල්ලුව වාහනේ නවත්තනවා IMF එක තල්ලු කරනවා වාහනේ ඩ්‍රයිවර් එහෙම්මම ඉන්නවා එයා මාරු වෙලා ඊළඟ එක්කෙනා ඉඳ ගන්නවා වාහනේ නවත්තනවා IMF එක තල්ලු කරනවා මේ ගමන එහෙම යන්න බෑ. මීට වඩා ඉතාමත්ම ප්‍රගතිශීලී මීට වඩා ඉතාමත්ම ඉදිරිගාමි මීට වඩා ඉතාමත්ම විකල්පමය වශයෙන් ඉස්සරහට යන්න පුළුවන් ආර්ථිකයක් ගැන අපි හිතන්න වෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය කරන විශේෂයෙන්ම අපේ රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරන ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයට ඉඩක් තියෙන අලුත්ම මොඩලයක් එක්ක ඉස්සරහට යන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි මේ ගමන කියන්නේ. ඒක මේ පරණ නායකයෝ කාටවත් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ ඔක්කොම පරණයි. වික්‍රමසිංහ මහත්තයත් පරණයි. එතුමාට උදව් කරන නායකයෝ ටිකත් පරණයි. මේ අය ගාව තියෙන්නේ පරණ සූත්‍රයේ විතරයි. 16 වතාවක් වාහනේ නැවතුණා. 16 වතාවම IMF එක තල්ලු කරලා ස්ටාර්ට් කළා මේගොල්ලෝ ඩ්‍රයිවිං සීට් එකේ තියලා ඇරියා. ඒක නවත්තන්න ඕන. ඊට වඩා අලුත් දේශපාලනයක් රට තුල නිර්මාණය කරන්න ඕන. හැබැයි ඒක අර මේ ආචීර්ණ කල්පිත පරණ දේශපාලනේ වැරදි. ඒ වගේම ඒක රිප්ලේස් කරන්න කියලා අර රෝමාන්තිකවාදී නිකම් විප්ලව කතාත් එච්චර වැඩක් නැහැ. මම එයා එක වාදයක් කරන්න කැමැත්තක් නැහැ. නමුත් මගේ විවේචනයේ මම පිළිගන්නවා අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන ධාරාවලට විශාල කැපකිරීමක් තියෙනවා. ඒක පැහැදිලි. ඒ හොඳ කැපකිරීමක් කරන අය. හැබැයි ඒ කැපකිරීම කරන මිනිස්සු එතන හිටියට විකල්පමය විසඳුම් සම්බන්ධව මීට වඩා බරපතල මැදිහත් වීමක් අවශ්‍යයි. නැතුව හුදු කවි කියලා මේ රටේ දේශපාලනේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි අපි ඉන්නේ. ඒ නිසා මම ඒක ගැන ඊට වඩා කතා කරන්න කැමති නැහැ. මගේ තුන්වෙනි කාරණේ මේ අලුතෙන් පනත් කීපයක් මේක ගැන අපි ඉදිරියේදී දීර්ඝ සාකච්ඡාවක් කරනවා. අපේ නිදහස් ජනතා සභාව විදිහට අපේ මතය අපි කියන්න බලාපොරොත්තු වෙනවා. පනත් කීපයක් දැනට අලුතෙන් එමින් තියෙනවා. එකක් තමයි අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න යනවා. මේක දැන්ට ඩ්‍රාෆ්ට් එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒක ගැන අපි අපේ මතේ ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහ බැංකුව ස්වාධීන කිරීම මේවත් ඔක්කොම ගලවගන්නේ ව්‍යුත්පන්න කරගන්නේ අර IMF එකෙන් කියලා තියෙනවානේ. ඒ නිසා මේක විකුණනවා IMF එකෙන් කියලා තියෙනවානේ. ඒ නිසා මේ පනත ගේනවා කියලා ඔක්කොම දැන් අපේ රට පාලනය කරන්නේ ඇත්තටම වොෂින්ටන් DC වලින් වගේ. එහෙම තමයි මේ අය කියන්නේ. IMF එකෙන් කිව්ව එක තමයි කරන්නේ කියලා. ඒ අනුව මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබඳ පනතක් ගෙනත් තියෙනවා. මේක ගැන මගේ අදහස සමහර අපේ මිත්‍රයන්ට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ මේක gediya pidimma වැරදි කියලා එළියට විසි කරන්නත් මම සූදානම් වෙන්නේ. හැබැයි මේක ඇතුලේ බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවායි කියලා පැහැදිලි. එකක් තමයි මේ ප්‍රශ්නේ උනේම මහ බැංකුවේ කාර්යභාරය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපේ රටේ ලොකු සාකච්ඡාවක් අවශ්‍යයි. මහ බැංකුවේ කාර්යභාරය කියලා කියන්නේ මොකද්ද කියන එක. ඒක මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරයේද මහ බැංකුවෙන් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නය ඒ කියන්නේ රෝල් ඔෆ් සෙන්ට්‍රල් බැංක් කියන එක. ඒගොල්ලෝ මගේ අදහස මොනිටරි පොලිසි එක ඒ කියන්නේ මූල්‍ය නීතිය සහ ෆිස්කල් පොලිසි ඒ කියන්නේ මේ අපේ ආණ්ඩු කරන ආණ්ඩුවේ අයවැය හා සම්බන්ධ කරගත්ත ආණ්ඩුවේ ආර්ථිකය මේ දෙක අතර යම් වෙනසක් තියෙන්න ඕනයි කියන එක තමයි මූලික වශයෙන් මගෙත් පිළිගැනීම. ඒ නිසා ස්වාධීන වීම පිළිබඳ අදහස සාකච්ඡාවට එන්නේ මෙතනින්. ඒ වගේම පහුගිය කාලේ අපි දන්නවා සමහර ආණ්ඩුවල ජනාධිපති ලේකම්වරු මුදල් අමාත්‍යාංශ ලේකම්වරු ඒ අයට බලපෑම් කරන ප්‍රධාන පවුල්වල දූලා පුතාලා මේ ඔක්කොමලා මහ බැංකුවට බලපෑම් කරපු කාලා තිබුණා. ඉතින් ඒ නිසා මහ බැංකුවට යම් කිසි ස්වාධීන තීරණ ගැනීමේ ඉඩක් අවශ්‍යයි කියන එක ගැන මගේ වෙනසක් නැහැ. මගේ තීරණයක් මම ඒකට එකඟයි. හැබැයි මේ කරන්න යන වැඩේ ඒ අභිලාෂය ඉෂ්ට වෙන එකක්ද වෙනත් තැනකට මේක යන එකක්ද කියලා අපි සාකච්ඡා කරන්න ඕන. මේ සතියන්තේ මම දැක්කා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ඉතාම හොඳ ලිපියක් මේක ගැන ලියලා තියෙනවා. ඇත්තටම එතුමා මතු කරන සමහර ප්‍රශ්න අපි සාකච්ඡාවට ගන්න ඕන. විශේෂයෙන්ම මේ අලුත් පනතේ පස්වෙනි වගන්තියේ තුන්වෙනි අනුවගන්තිය ඒ වගේම පස්වෙනි වගන්තියේ හතරවෙනි අනුවගන්තිය මේ දෙකෙන්ම විශේෂයෙන්ම මේ ප්‍රයිස් ස්ටැබිලිටි සම්බන්ධ කාරණේ අරගෙන අපේ සෙන්ට්‍රල් බැංක් එක ස්වාධීන කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව කරන කරුණු ගැන අපේ අවධානය යොමු වීම අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ FR ඒ කියන්නේ
ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් එක්ක මේක ගැටෙනවද කියලා හරියටම බලන්න ඕන. දේශපාලන වශයෙන් නෛතික වශයෙන් ගැටෙන්නේ නැතුව ඇති. නෛතික වශයෙන් ගැටෙනවා නම් ඩිගර් ඩ්‍රාෆ්ට්මන්ට් එකයි ඒජි ඩිපාර්ට්මන්ට් එකයි කියනවනේ මේක අර නීතියට ගැටෙනවා කියලා. නෛතික වශයෙන් නෙමෙයි මම කියන්නේ දේශපාලන වශයෙන්. දේශපාලන වශයෙන් මේක ෆයිනෑන්ෂල් රෙගුලේෂන් එකත් එක්ක ගැටෙනවද කියලා බලන්න විශේෂයෙන්ම අවශ්‍යයි. ඒ වගේම අර මේකේ 26 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියේ ඉන්ෆ්ලේෂන් ටාගටින් ඇග්‍රීමන්ට් කියන එක සම්බන්ධව මෙතන මේක ලරිතිත ගුණරත්න මහත්මයාත් මේක ඉතා පැහැදිලිව මතු කරලා තිබ්බා. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මුදල් ඇමතිතුමාගේ කාර්යභාරයේ කුමක්ද කියන එක මෙතනදි එක පැත්තකින් අපිට මතු කරන්න තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම මුදල් මණ්ඩලයේ, හැබැයි මෙතනදී අපි අමතක කරන්න නරකයි පහුගිය කාලේ වෙච්ච වැරදි. වැරදි වලින් අපි ඉගෙන ගන්න ඕන. පහුගිය කාලේ වෙච්ච එක වැරද්දක් තමයි මුදල් මණ්ඩලයට භාණ්ඩාගාර ලේකම්තුමා ගිහාම එයා ඒකේ ප්‍රොඇක්ටිව් නැත්නම් ඒකේ ඔතොරිටේටිව් රෝල් එකක් ප්ලේ කරුවා. මේක එක ප්‍රශ්නයක්. දිගටම මේක සම්බන්ධව අපිට තියෙනවා නිර්දේශ. කෝප් කමිටුවේදී අර රාණි ජයවහ මහත්මියත් ඒ වගේම සංජීව ජයවර්ධන මහත්තයත් ඇවිල්ලා මංගව රිටන් එවිඩන්ස් තියෙනවා. ඒගොල්ලෝ කිව්වා මේ මුදල් මණ්ඩලයේ අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේකේ අනිත් අය ගන්න තීරණේ මොකක් වුණත් ට්‍රෙෂරි සෙක්‍රටරි ඇවිල්ලා අර බුල්ඩෝස් කරන ගතියක් තියෙනවායි කියලා. ඒක වැරදි. ඒ හින්දා තමයි මේ ඇත්තටම මුදල් මණ්ඩලයට ෆිස්කල් පොලිසි එක දරන භාණ්ඩාගාර ලේකම්ගේ සම්බන්ධතාවයේ සීමා කිරීම අවශ්‍යයි කියන තර්කය මේ පනතේ මතුවෙන්නෙම ඔය පහුගිය කාලේ කරපු ඔය වැඩේ නිසා. එනිසා මුදල් මණ්ඩලය සාමන්විත විය යුත්තේ කෙසේද? මුදල් මණ්ඩලයේ මොනිටරි පොලිසි එක තීරණය කිරීමට සාපේක්ෂකව ෆිස්කල් පොලිසි එක දරන අය ඒක බුල්ඩෝස් කරන්න යනවා නම් ඒක නවත්තන්නේ කෙසේද කියන එක ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්නයක්. මම මේ බරපතල කාරණයක් කියන එක ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්නයක්. හැබැයි ඒක ආමන්ත්‍රණය කරන්න ගිහිල්ලා රටේ මූල්‍ය විනය සම්බන්ධ විශාල ලෙහා දැමීමක් විශාල අවුලක් නිර්මාණය කරනවා නම් මේ මහ බැංකු පනත සම්බන්ධව යලි හිතන්න ඕනේ. නිසා මහ බැංකු පනතත් ත්‍රස්ත විරෝධී පනතත් කියන පනත් දෙක ගැනම අපි නිදහස ජනතා සභාව විදිහට ඉදිරියේදී අපේ මතය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. යේ ඛනිජ තෙල් ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා රට තුළ ඉන්ධන බෙදා හැරීමේ ව්‍යාපාරය තව සමාගම් තුනක් ගේනවා කියලා කැබිනට් අනුමැතිය සම්බෙලා තියෙනවා. ඒක අපේ බලශක්ති ක්ෂේත්‍රයට හොඳයි දේ විදිය වැඩපිළිවෙල. ඒක ඇත්තටම මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි දැනට විදුලි ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන බෙදාහරණ මධ්‍යස්ථාන රාශියක් මේකට යනවා. ඉතින් ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රිය රජය කරනවද නැද්ද කියන එක සම්බන්ධව ලොකු සාකච්ඡාවක් අවශ්‍යයි. මම හිතන්නේ මේක කාංචනට තනියෙන් තීරණ එකකුත් නෙමෙයි. ප්‍රාණිත්‍රසිංහ මහත්තයාට තනියෙන් තීරණයකුත් නෙමෙයි. මේකේ අර මේ ප්ලස් ඇන්ඩ් මයිනසස් හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් විදුලි බල මණ්ඩලයත් ආයතනයක් විදියට ඉතාම නරක පරිපාලනයේද තිබිච්ච තැනක්. ඒකත් අපි පිළිගන්න ඕනේ. නැත්නම් වෘත්තීය සමිති කියන එකත් නිවැරදි නෑ. ඒ ආයතනෙත් වැරදියට පාලනය කරලා තියෙන්නේ. හැබැයි ඒ වගේම මේ ඇමතිවරයා විසින් මේක ආයේ කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව මගේ උපදේශකව පස් දෙනා මේකට එකගයි මම එකගයි ජනාධිපතිතුමා එකගයි අර මම මෙමි මහරජ කියලා කරන්න යන්නේ. ඉතින් මම කියන්නේ මේවා ටිකක් උඩ කරගෙන යන්න පුළුවන්. ඔයාලට කීයක් 70 ආණ්ඩුව කරන්න හැදුවද අන්තිමට වෙන්නේ මේ රටම විශාල අර්බුදයකට යන්නේ. මම කියන්නේ විදුලි මේ ඛනිජය සඳහා විදේශ කම්පැනි වලට එන්න දෙනවද නැද්ද කියන එක රටේ තීරණයක්. ඒක ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ඉන්න දෙනවද නැද්ද කියන එක ඔය වගේ අර තමන්ම තනියෙන් සියල්ල හොයාගත්ත ආක්‍රමිනිස්ලාගේ කැබිනට් එකක් හදාගෙන තනියෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතන එක වැරදි. මම කියන්නේ ඒක වැරදි. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන මේක ඇත්තටම ගියාණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්නයක්. ගියාණ්ඩුවේ ටික දෙනු විතරයි මේක තිබුණේ. අර මම වෙමි මහරජ ප්‍රශ්නේ. කියන්නේ මට තමයි ඔක්කොම තේරෙන්නේ තමසේ ඉඳ ගන්නවා කියලා කියන එක ඉස්සරහාණ්ඩුවේ ටික දෙනු තිබුණේ. දැන් ආණ්ඩුවේ ගොඩක් අය තියෙන නිසා මේ දෙකම එකම ලෙඩේ කෑලි දෙක එකක් තමයි. දැන් ඔය ඛනිජ සංස්ථාව සම්බන්ධව කියන්නේ ඒ ප්‍රශ්නේ ඛනිජ තෙල් සම්බන්ධව විදේශ කම්පැනි වලට එන්න දෙන්න අවශ්‍ය නම් ඒක සම්බන්ධව උනත් තීරණයක් ගැනීමේ ක්‍රමය ඕක නෙමෙයි කියලා මම හිතන්නේ.
විදුහල්පති වෘත්ති සමිතියේ කතා කරලා පාර්ලිමේන්තුවේ කතා කරලා මේ රට කියන්නේ මොකද්ද? මේ රට කියන්නේ විදුලි බල ඇමතිට සම්පූර්ණ දීලා දීපු හේතුත් නෙමෙයි. අපි කාටවත් දෙන්න ගන්නේ නෙමෙයි. අපි සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් කතාවෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ජනාධිපතිතුමාටවත් එහෙම රට දීලා දීලා ඡන්දයක් දීලාවත් නෑ නේද? එහෙම එකේ. කොහොමද එහෙම කරන්නේ? ඉතින් ඕන කරන්න පුළුවන් පොලිසිය දාගෙන තක්කඩි විදියට හැබැයි ඔව්වා ලෝක ඉතිහාසෙම පේනවානේ ඔව්වා කරලා කාටවත් ඉස්සරහට යන්න බෑනේ. මම කියන්නේ මේ කාංචන මම අඳුරන හොඳ තරුණ නායකයෙක් විදියට එතුමාට මම කියන්නේ බය නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇතුලේ ඕන ඕන විසඳුමක් ඕන ප්‍රතිසංස්කරණයක් කරන්න. එහෙම නැත්තම් ඒ අපි ඔක්කොම අමාරු වැඩි රටම අමාරු වැඩි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්